පර්පචුවේට් ටෙසරි සමාගමෙන් හා එහි හිමිකරුවන්ගෙන් මුදල් ගත් අය පිළිබඳව අදත් පාර්ලිමේන්තුවේදී බොහෝ දෙනෙක් අදහස් පළ කළා. මේ එලෙස පළ වූ අදහස් කිහිපයක්. ගත්තේ මන්ත්‍රීවරු කවුද කියන එකත් අපි දන්නේ නැහැ. නොගත්තු මන්ත්‍රීවරු කවුද කියන එකත් අපි දන්නේ නැහැ. ඒ මන්ත්‍රීවරුන්ගේ නම් හෙළි කරන්න, එහෙම නැත්නම් මේ ලේඛනයක් නැතුව නම් හෙළි කරනවා නම් කරුණාකරලා මේක නවත්තන්න කියලා අදාළ මන්ත්‍රීතුමාලාට නියෝග කරන්න කියලා අපි ඊටාම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ආණ්ඩු පක්ෂයේ විදිහට අපි දැඩිව කියා සිටින්නේ මේ ලයිස්තුව ඉක්මනට ලබා දෙන්න. මේක හරි වදයක් වෙලා තියෙන්නේ. මේ 225 පිළිබඳව සැකමතු වෙලා කවුරු හරි ගත්තනම් ආණ්ඩුවෙන් හරි විපක්ෂෙන් හරි ඒකාබද්ධයෙන් හරි නන්ටි කෙලියට දැම්මම මේ ප්‍රශ්නයක් නෑ. තමන්ට මඩ ගහන්න ඕනයි. තමන්ගේ විරුද්ධවාදීන්ගේ නාමලේඛන ඉදිරිපත් කරලා දැන් එක එක වෙබ්සයිට් වල නම් ලේඛන ප්‍රසිද්ධ කරනවා. මෙන්න 118 කොටසක්, මෙන්න 108 කොටසක් කියලා. එසා කරුණා කරලා මේ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන්න නම්, ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න නම් මේ චෝදනා ලැබුව අය වහා මෙලිතරව් කරලා ඒ සම්බන්ධයෙන් වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන්න කියලා කියනවා. දැන් මට මගේ ආසනයට යන්න බෑ. මේ මගේ කරත් බලනවා, මේ මමත් පූල් හොරකම් කරනවාද, මගේ කරත් අලුද කියලා. ඒ කියන්නේ මෙතුමා කීරියට මෙතුමලා සියඹලා ගෙනල්ලාම නෑ. සේවකාර්ථ සාධක අරමුදලට මහ බැංකු බැඳුම් කර හරහා කෝටි 950ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. මේ කෝටි 950 කාටද ගියේ? එක්සත් ජාතික පක්ෂයේ පෞගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සංවිධායකවරුන්ට මුදල් ගෙව්වේ පර්පචුවේට් සමාගමේ මුදල් වලින් නෙමෙයි කියන ප්‍රශ්නේ අපි අහනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාත් 806 වතාවක් දුරකථන ඇමතුම් මරන් තියනවලු. ඉතින් 806 වතාවක් මොනවද? මම නම් දන්නේ නැහැ. ගර්ල්ෆ්‍රෙන්ඩ්වත් එච්චර අරන් තියනවද කියලා. අපි පිළිගන්නවා. මේක ඇස්සේ අර්ජුන් ඇලෝසිස්ෙන් සල්ලි ගත්ත කට්ටිය ඉන්නවා. ආණ්ඩුවේ ප්‍රබලයෙකුට රුපියල් මිලියන 800ක් පර්පචුවේට් සමාගමෙන් දුන්නා. පහුගිය මහජන්දන ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂයෙන් බෙදලා දුන්න 150 ගානේ. මන්ත්‍රී විතරක් නෙමෙයි ගරු සභාපති, අපිට දැනගන්න තියෙන හැමතිස්සම රූපවාහිනියේ දඹර අමිල හාමුදුරන්ගේ නමක් තිබුණා. සමන් රත්නප්‍රියගේ නමක් තිබුණා. ගාමිණී වියන්ගොඩගේ නමක් තිබුණා. ධර්මසිරි බණ්ඩාරනායකගේ නමක් කියවෙනවා. සමනිලි පොන්සේකාගේ නමක් කියවෙනවා. අර්ජුන් ඇලෝසියස් ගෙනහලා හඳුන්වා දුන්නේ කවුද? අර්ජුන්ට පත්තින් දුන්නේ කවුද? අර්ජුන්ට සිංගප්පූරේ මගුල් ගෙදර යනවා කියලා මෙහාට ගිහුවේ කවුද? ගිහිල්ලා සිංගප්පූරේදී හම්බෙලා සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ කිසිම අස්සංගනෝට ඒක ප්‍රධාන උපදේශකයා හැටියට අර්ජුන් ඇලෝසියස් පත් කරුවේ කවුද? අර්ජුන් මහේන්ද්‍රන් පත් කරුවේ කවුද? මෙන්න මේවා සම්බන්ධව රට දැනගතු තියෙනවා.